මහමැතිවරණයක් පිළිබඳව එක පාර්ශවකින් සාකච්ඡා වෙද්දී අද හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා එක්තරා ස්ථාවරයක් ප්‍රකාශයට පත් කළා. ඔහු සඳහන් කළේ මහමැතිවරණයට වියදම් කරන මුදල් ඇයි අපිට බැරි කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා නැත්නම් මේ වෛරසය මර්ධනය කිරීම සඳහා යොදවන්නට කියන කාරණේ. විපක්ෂ පාර්ශවයේ වර්තමානයේ සිටින කණ්ඩායම හැටියට අපි බොහොම වගකීමෙන් කටයුතු කරලා තිබෙනවා. ඊයේ තීන්දුවක් ගැනුණා දින 14 රැස්වීම නතර කරන්න. අපි ඒක අවලංගු කරා. මම රටේම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ සමස්ත රටවැසියන්ම සංසුන්ව කටයුතු කරන්නට ඕන. නොසංසුන්තාවෙන් නැති කරගෙන රට අරාජික කරන්නට එපා. මේ උතුම් රට උතුම් මාතෘභූමිය නිදුක් නිරෝගී සුවපත් රටක් බවට ඉතාමත්ම ඉක්මනින් පත් කරන්නට කොන්දේසි විරහිතව අපේ සහයෝගයේ ශක්තිය ලබා දෙන්න. මේ වර්තමාන තත්ත්වය තුළ මහමැතිවරණයකට නාම යෝජනා කැඳවලා තිබෙනවා. අපි ඒවට මූණ දෙන්න ලෑස්ති. නමුත් කරුණා කරලා කියන්න සති දෙක රැස්වීම් තහංචියක් දා 12යි 19 වෙනිදා අතර නාම යෝජනා දෙන්නත් කියන. ඒකට ගෙංගට යන්නත් බෑ. පත්‍රිකා බෙදන්නත් බෑ. මේ මෙහෙම තත්ත්වයක් තුළ කොහොමද මැතිවරණයක් ක්‍රියාත්මක? යාත්‍යන්තරේ. දැන් මැතිවරණ ගණනාවක් කල් දඟලා. ඒ නිසා නරකද මැතිවරණයක් වෙනුවෙන් වැය කරන මුදල් ටික අපි යොමු කරොත් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ගත යුතු සියලුම විධිමත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක. පැහැදිලිව අපිට පිළිසිඳු තීන්දුවක් අවශ්‍යයි. මේ තත්ත්වය පිළිබඳව කතා කරන්න නැතුව නිද්‍රාශීලීව සිටීම බොහොම බරපතල වරදක් මේ රජයේ. අපි ලෑස්ති උදව් කරන්නේ මිනිස් ජීවිතවලට දෙන්න ඕන ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්න. ඔබතුමා ලිඛිත වේලීමක් කරේ නැත්නම් ජනාධිපතිව හම්බෙලා මේක සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න. මේ ඇස් ඉදිරි පිට මේ සිදුවෙන මහා ඛේදවාචක ලියුම්ලිලී කියන්න ඕන දෙයක්ද? මැතිවරණ කොමසාරතුමාගෙන් පක්ෂ නායකයෙක් විදිහට ඉල්ලීමක් කරන්න පුළුවන් නේද? මම එහෙම දෙයක් කරොත් ඇත්තටම මොකද්ද කියන්නේ? සජිත් ප්‍රේමදාස ඡන්දෙට බය වෙලා මෙහෙම ඉල්ලීම් කරනවා කියන්නේ. මේක මේ ආණ්ඩුව කරන්නට ඕන දෙයක්.